සිංගර් සික්සැක් මැෂින් එකට නූල් ගොඩක් දාලා මෝස්තර මහා ගන්න විදිය ගැන අද පෙන්වන්න යන්නේ මං මැෂින් එක ගාව විමින් පිටිපස්සේ නූල් කෝන් හතරක් තියාගත්තා ඊට පස්සේ මම දැන් මේ නූල් කෝන් හතර බොමින් එකට ඔතා ගන්න හදන්නේ ඉතින් මෙතනදී නූල් හතරට වඩා පාවිච්චි කරන්නත් පුළුවන් මේ වැඩේ කරනකොට ෂටල් එක අර ඉලාස්ටික් නූල් දාලා මහන්න හදාගත්ත ෂටල් එක පාවිච්චි කරන එක තමයි වඩා සුදුසු සාමාන්‍යයෙන් ඔයා භාවිතා කරන ෂටල් එක භාවිතා කරන්න එපා මොකද එතකොට ෂටල් එකේ නූල් බුරුල් වෙලා සාමාන්‍ය විදිහට මහනකොට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ෂටල් එකේ නූල් එන තැන තියෙන ඇන දෙකෙන් ලොකු ඇනේ ඉස්සරහට තියෙන මම පැත්ත යන්නේ බුරුල් කරලා ටිකක් බුරුලට හදාගෙන පස්සේ ආයේ සාමාන්‍ය විදිහට මහනකොට තද කරගන්න බොමින් එක දානකොට දැන් මේ ඔතගත්ත නූල් හතර ඔතගත්ත බොමින් එක දානකොට ඔතලා තියෙන පැත්තට විරුද්ධ පැත්තට දාන්න උඩ නූල සාමාන්‍ය විදිහට දාලා තින්නේ තනි නූලක් ඊට පස්සේ ලොකු දෙයක් නෑ මේ සාමාන්‍ය විදිහට මහන්න දෙන ඉස්සෙල්ලාම මහන්න ඕන රෙද්ද තියා ගන්නවා ඊට පස්සේ පැඩින් එකක් හරි ස්පොන්ජයක් හරි ඊට පස්සේ යට ලයිනින් රෙද්ද ඊට පස්සේ උඩින් මෝස්තරේ මහගත්ත කොලේ තියලා මේ විදිහට අල්පෙනටි ගහ ගන්න ඊට පස්සේ අපිට මේ උඩ මහන්න පුළුවන් යට පැත්තට එන්නේ අර අපි නූල් හතරක් ඔතාගත්ත එක මේ විදිහට අපිට හරෝ හරෝ මහන්න පුළුවන් අපහසුවක් නැතුව සාමාන්‍ය පුට් එක මම මෙතන පාවිච්චි කරන්නේ විනිවිද පේන ප්ලාස්ටික් පුට් එක පාවිච්චි කරන්න පුළුවන් සිපර් පුට් එක පාවිච්චි කරන්න පුළුවන් එහෙමත් නැත්නම් නෝමල් පුට් එක පාවිච්චි කරන්න පුළුවන් ඊට අමතරව තමන්ගේ මැෂින් එකේ වෙනස් මැෂින් එකක් නම් ඒකත් එක්ක හම්බෙලා තියෙන විශේෂ පුට් එකක් තියෙනවා නම් මේ වැඩේට පහසු මොකක් හරි එකක් පාවිච්චි කරාට ගැටලුවක් නැහැ ඉතින් මේ විදිහට අපිට හරවලා මහ ගන්න පුළුවන් මෙතනදී මේ මම නූල් හතරක් පාවිච්චි කරාට නූල් ඊට වඩා පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍ය 8ක් විතර පාවිච්චි කරන්න පුළුවන් සමහරක් වෙන මැෂින් එකක නෝමල් මැෂින් එකක එහෙමනම් නූල් 12ක් උනත් දා ගන්න පුළුවන් හෝ මහත වෙන නූලක් අලංකාර නූලක් පාරක් පාවිච්චි කරන්නලා මේ වැඩේ කරන්න පුළුවන් ඉතින් දැන් මම මහපු එක නම් එච්චර ලස්සන නෑ මොකද මට ලස්සනට මහන්න බෑ මට ක්‍රමයේ කියලා දෙන්න පුළුවන් මහන මැෂින් හදන කෙනෙක් විදියට පේනවද ඔයගොල්ලන්ට මම දාපු නූල් වල පාට හතරක නූල් මම දාලා තියෙන ඉන්නේ ඒවැය පාට මාරු වෙවි ලස්සන හැඩයක් එනවා ඉතින් නිර්මාණශීලී අදහස් තියෙන ඔයගොල්ලන්ට මේ ක්‍රමය පාවිච්චි කරලා බොහොම ලස්සනට මෝස්තර මහා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා කරලා බලන්න. ඉතින් මේ වගේ දේවල් කරනකොට අපි මොකක් හරි දැනගෙන ඉන්න මොකක් හරි අහලා තියෙන රාමුවකින් නැතුව චුට්ටක් එතනින් එහාට ගිහිල්ලා අලුත් විදියට හිතන්න පුළුවන් නම් ඇත්තරම අපිට වෙනස් විදියෙ නිර්මාණ කරන්න පුළුවන්. ඉතින් මගේ channel එක subscribe කරන්න, bell icon එකත් click කරන්න, like කරන්න ෂෙයා කරන්න. එතකොට ඕගලන්ට වගේම තවත් අයට මේක දකින්න පුළුවන් වගේම අලුතෙන් වීඩියෝ එකක් දැම්මම ඕගලන්ට දකින්නත් පුළුවන්. මටත් ඒකෙන් ප්‍රයෝජනයක් වෙනවා. ඉතින් මම ඉදිරියට තවත් මේ වගේ වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. සමහරක් වෙලාවට වීඩියෝ වල තියෙන අඩුපාඩුකම් ගැන ගොඩක් අය කතා කරනවා. ඇත්තටම වැඩියෙන්ම මට මෙතනදී බලපාන කාරණාවක් තමයි වීඩියෝ ක්වොලිටි එක ගැන පැහැදිලි මදි කියන කාරණාව. ඔව් මම ඒක පිළිගන්නවා. මොකද මම පාවිච්චි කරන ජංගම දුරකථනයේ කැමරා විතර හොඳ කැමරා එකක් නෙමෙයි. ඒකෙන් කරන්න පුළුවන් උපරිමයේ තමයි මම කරන්නේ. මට හැකි විදියට ඉදිරියටත් මේ දේවල් කරගෙන යනවා.